මගේ ලග්නේ ලග්නේ පෙබරවාරි 14 ඔබට කොහොමද කියලා දැනගන්න කැමතිද? එහෙනම් ලග්නේ දෙන්න. ඍෂභ. ඍෂභ. මේකල කියන්න බැරි ඉඳන් කටවන් හිටියේද? දැන් අහනවනේ තින් ආය දාගෙන. ලග්නේ ඍෂභ කරන වැඩත්. ඍෂභ ලග්න හිමියන්ට තාමත් අශුභ දවසකි. යාළුවෙකුට යවන ලද මැසේජ් එකක් වැරදි ඔබේ බිරිඳට යාම නිසා නිවසත් අහිමි වීමට ඉඩ ප්‍රස්ථා සැලසිය හැකිය. මුටිකා රෝහල් ගත වීමට සිදු විය හැකි දිනයකි. මම මට මේ තියෙන්නේ අනේ මන් දන්නේ ඔයාටත් නේද ලග්නේ. ආ මේ පෙර වැරදි පස්සෙන් එන දිනයකි. ප්‍රේම සම්බන්ධතාවක් තිබ්බා හෝ නැතා දරුපල හිමි වීමට වාසනාව ඇත. මට බය නෑ වුණා. බය නෑ? අවුල. දැන් කියයි විශ්වාස කරන්නේ නැහැ කියලා. මේක නේ ගෙස් එක. මේ? මොකද්ද? ඕවර් කරන්න මොකුත් නැද්ද? මොනවද? ඒ කියන්නේ කෑ ගහන්න එපා කියලා. එහෙම ගුටි කෑමට අනම්මනම් ඔය කියනවා තියෙන්නේ. ඔව් ඔව්. ඒවට කරන්න නැද්ද ඔය දේවල් අනම්මනම් ඔය තියෙන්නේ එක එක දේවල් කරන්න මොකුත් නැද්ද එහෙම ඔකේ. ඔයා කීකද එහෙම විතර නැද්ද? ආ තියෙනවා මෙතන මෙදීනේ. කෑ ගහන්න එපා කියලා. හරි හරි හරි. ඔබගේ හොඳම මිතුරියකට දිවා ආහාරය වරහන් ඇතුළත දාන ලන්ච් ලබා දීමෙන් මේ සියලු අපල උපද්‍රව වියැකී යනු ඇත. ඒ සඳහා නිතරම උදෑසන ඔබට මුණ ගැහෙන ඔබේ හොඳම මිතුරිය තෝරා ගැනීමෙන් සියලු රහ දොස් නැකී යනු ඇත. බලමු බලමු කවුද උදේම වාට හම්බෙනවාගේ හොඳම. අවුලක් නෑ බබා ඉතින් එක්කෝ ඔයා නැත්තම් දිනන්නේ ගමන්නේ බලු කපුරු දානයක් දුන්න කියලා හිතලා හරිද? එකෙක්ට නෙමෙයි දෙන්නටම දෙන්නම් මම දානයක් දුන්න කියලා හිතන්නේ මේ. ඒක නෙමෙයි මට තියෙන ප්‍රශ්නේ ඔය 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 ටික ගත්ත පුරාණ ඉසිවරු ඔය කියපු අනිවාර්යෙන් පුස්කොළ පොතක තිබ්බේ. ඒ පුස්කොළ පොතේ කොහෙද බං ලන්ච් කියලා තියෙන්නේ? ඈ මොන පුස්කොළ පොතේද ලන්ච් කියලා ඉංග්‍රීසි තිබ්බේ කොයි කාලේද පුස්කොළ පොත ලියන කාලේ? යන්නේ මේ හානේ ඉතින් කේනුනේ